19 වසංගතය හමුවේ උද්ඝෝෂණ සහ මහජන ඒකරාශී වීම තහනම් කර තිබෙනවා. ඒ නැවත දැනුම් දෙන තුරුයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙන අතර එම තහනම තිබියදී අදත් දිවයින පුරා උද්ඝෝෂණ සහ විරෝධතා දක්නට ලැබුණා. යෝජිත කොතලාවල ආරක්ෂිත විශ්වවිද්‍යාල පනතට එරෙහිව විරෝධතාවයක් අද පාර්ලිමේන්තු වටරවුමේදී පැවතුණා. निरोधायन नीति उल्लंघन किरीमे अटते उद्घोषणे निरत वो 31 दिनको पोलिसिय विसिन अत्तडंगोट गेन तिबेनवा මෙතර ලංකා ගුරු සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සහෝදරයා ඇතුළු 31 දෙනෙක් ආණ්ඩුවේ මර හමුදාවක් යදොලා පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. අපි මේක පැහැදිලිවම දකිනවා බලහත්කාරයෙන් පැහැරගෙන යෑමක් විදිහට දකිනවා. මේ පැහැරගෙන යෑම අපි තරයේ හෙලා දකිනවා. මේ සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු ඉදිරිපිටදී සිදු කළ උද්ඝෝෂණයක්. මේ රටේ ජනතාවගේ දුක් නින්න නිවාරණකම් ගොවිය සුරකින්නකම් දීවර ආරක්ෂා වෙනකම් මේ රටේ සමස්ත ජනතාවට ශක්තිය ලැබෙනකම් පාසල් දූ දරුවන් රැකගන්නකම් හැම ජන කොට්ටාසයක්ම ආරක්ෂා වෙනකම් අපි සමගි ජන බලවේගය පොදු ජනයා වෙනුවෙන් නිත්‍යානුකූලව කොවිඩ් නියෝග රෙගුලාසි අනුගමනය කරමින් අපි මහපාරේ ජනතාවත් සමග සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණ සහ විරෝධතා පැවතුනේ මේ ආකාරයෙන් මදු විදියට අපි කරනවා ඉර කෙරුවත් වෙඩි බිම්පත් නවතනු බෑ අපේ සත එමෙන්න ජනතා විමුක්ති පෙරමුණ 60 නගර මැදදී කොතලවල ආරක්ෂිත විශ්වවිද්‍යාල පනතට එරෙහිවද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. එෙහිදී පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර අනතුරුව 60 දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර අප මත මුදා හැරීමට කටයුතු කළා. මේ අඬන කීරෝ මේ කරන මේ මර්ධනේ මේ මර්ධනේ අපි නැගී ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් මාතරාකුරු එසේදී පැවැත්ුණා උද්ඝෝෂණයට එක් වූ 13 දිනක එහිදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.